හරිම ලස්සන නිර්මාණයක මිහිර තමයි ඔබ හමුවට මෙහෙම ගේන්නේ අඟහරුවාදා නුගසවණි. පියාටු පියාටු පියාටු. මේ පියාටු කියන කතාව මොකක්ද? මේක සිහින අල්ලා ගැනීමේ කතාව. නැත්තම් ඩ්‍රීම් එකක් කැච් කරන. මේ වගේ නිර්මාණ වලට අපි කියන්නේ ඩ්‍රීම් කැචර් එකක්. සිහින අල්ලා රඳවා තබා ගන්න නිර්මාණයක් කියලායි කියන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් නිර්මාණයක තියෙන ලස්සන්ට එහයින් ගියපු අමුතු වටිනාකමකුත් මේ නිර්මාණයට ලැබෙනවා. ඒ නිර්මාණේ ඇයි අපි හදන්නේ? මොකක් වෙනුවෙන්ද ඒක භාවිත කරන්න කියන කාරණේ මත. මේවා ඉතින් සංකල්ප, පරිකල්පනය කරපු දේවල්. හැබැයි ඒවා ලස්සන. ඒ කියන්නේ මේ ඩ්‍රීම් කැචර්ස්නේ මේවා නිදන කාමරේ එල්ලලා තිබ්බාම නරක හීන පේන්නේ නැහැලු. නරක හීන කෙනෙක්ගේ හිතට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා මේ ඩ්‍රීම් කැචර් එක එහෙම කරලා අල්ල ගන්නවා නරක හීන. එහෙම නේ කියන්නේ? ඔව්. ඔව්. අඳුනලා දෙන්නම් ඔබට මේ වගේ ලස්සන නිර්මාණ කරන අපේ ලස්සන නංගි කවුද කියලා. හර්ෂණී මදුමාලි. අයිවන් හර්ෂණී. අයිවන්. දැන් මේ තියෙන විශේෂත්වය කියන්නේ ඇයවත් අපිට මුණ ගැහුණේ අපි දුන්න දුරකථන අංකයට තමන් කරපු නිර්මාණ. ඔබම කියන්නකෝ විස්තරේ. දුරකථන අංකයට WhatsApp මගින් මම මගේ නිර්මාණ එව්වා ජාතික රූප වාහිනී නාලිකාවට. ඉතින් එහෙම තමයි ඉතින් මට මේ අවස්ථාව ලැබුණේ. දැන් පළවෙනි වතාවනේ මේ නේද? ඔව්. අත දෙන්න බලන්න. අම්මෝ ඒ මෙච්චර සීතල බය වෙලාද නෑනේ. හරි. දැන් ඔය අද්ද කියන්නේ මේ සුහුරුව බොහොම බුහුටිව මේ කටයුත්ත කරන්නේ. අපිට කියන්නකෝ ඉස්සලාම ඇයි මේ ඩ්‍රීම් කැචර් එකක් හදන්න ඕනේ කියලා හිතුනේ? මුලින්ම මට හිතුණා තෑගි දෙනකොට මං හදපු දෙයක් දෙන එක හොඳයි කියලා. එතකොට වටිනාකමත් වැඩි. ඒක හරි. ඉතින් ඒ හින්දා පටන් ගත්තා. දැන් මේවා මේ විකුණන තත්ත්වයටම පත් වෙලා. ඔව්. බලන්න කොච්චර හොඳයිද නේ? තරුණිය කෑ තමන්ට හරි හම්බ කරගන්න සල්ලි ටිකක් හොයාගෙන ආර්ථික වාසියක් ලබා ගන්න මේ වගේ දෙයක් කරනවා. කරන්නේ කොහොමද? මොනවද ඕනේ? ඕනේ එනවා රවුමක්. පිහාටු ඕනේ එනවා. රවුමක් කිව්වම රවුම් කොච්චර තියෙනවද? මොන වගේ රවුමක්ද? මේ වගේ රවුමක්. බලන්නකෝ. ඒක වෙලඳ පොලේ ගන්න. ඔව් වෙලඳ පොලේ මේ වගේ රවුම් තියෙනවා. තව මේ වගේ තියෙනවා. එක එක රවුම් වගේ. අද අපිට කරලා පෙන්නන දෙක. ඔව් කරලා පෙන්නන. එමන ඉක්මනට කරමු වෙලාව මදි වෙයි. ඉස්සලාම රවුමක් අරගෙන මේක හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේක බෙදා ගන්න බෑ හරියට. එතකොට අර පරතරේ සමානව ගන්න බෑ ගොඩක් අයට. මම කියලා දෙන එකට ලේසි ක්‍රමයක්. මේ විදිහට රවුමක් කපාගෙන ඒ රවුම මේ කොටස් කොටස් වලට බෙදා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ රවුම මේක උඩ තියලා මාක් කර ගන්න ඕනේ. එතකොට මේ වගේ මාක් කරගන්න පුළුවන් රවුම. හරි. ඊට පස්සේ අපි එක තැනකින් මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? අපි පටන් ගන්න තැනින්ම තමයි ගොඩක් වෙලාවට මැදින් හැමදේම පටන් ගන්න ඕනේ මැදින්. ඒ කියන්නේ මේ සමහරු එක තැනකින් මෙතනින් පටන් ගන්නවා නම් මැදට මැදින් වෙන නූලක් හෝ වෙන පාටකින් දානවා නම් ඒක භාවිතා කරන්නේ මේ වෙන තැනකින්. ඉතින් ඒ හින්දා අපි මතක තියාගන්න ඕනේ පටන් ගන්න තැනින්ම තවත් පාටක් අපි මේකට එකතු කරනවා නම් ඒ පාටත් ඒ පටන් ගන්න ස්ථානයෙන්ම එකතු කළ යුතුයි. හරි. කරලා බලන්නම වැඩි. එතකොට තමයි මේක මේ ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියන එකට අදහසක් දෙන්නේ. මේ නූල් වර්ග මොනවද? අපිට කෝට් නූල් භාවිතා කරන්නත් පුළුවන්, වූල් භාවිතා කරන්නත් පුළුවන්. තව වෙළඳ පොලේ එක එක නූල් වර්ග තියෙනවා. ඉතින් කැමති එකක් ගන්න පුළුවන්. ගොතන්න ලේසි එකක්. ඔයාර ලොකු නිර්මාණ. එල්ලලා. ආ එල්ලලා. ආ මේ එල්ලලා තියෙන. බලන්නකෝ අනේ මම මේක දැන්නේ දැක්කේ. හරිම ලස්සනයි නේ? මේ බලන්න අපේ මැදිරියත් ලස්සන වෙලා තියෙන හැටි. මට හිමීට කියනවා අර එල්ලලා. ඔව් එල්ලලා තියෙනවා. හරිම ලස්සනයි. දැන් මේ ওই මැද්ද තියෙන කළු පාට ඩ්‍රීම් කැචර් එක කීයක් විතර වෙනවද සාමාන්‍ය වෙළඳ පොලේ ගත්තොත්? සාමාන්‍ය වෙළඳ පොලේ රුපියල් 1000කට වඩා වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ අපි යොදන පිහාටු අණුව එතකොට යන කොස්ට් එක අණුව තමයි අපි මේ මිල තීරණය කරන්නේ. හරිම ලස්සන. කොහොමද අපේ කැමරා කැමරා ශිල්පියා කොහොමද ඒ ටික ලස්සනට අරන් දුන්න හැටි දැක්කනේ. හරි. දැන් බලන්න මෙහෙම තමන්ගේ නිර්මාණයට වටිනාකමක් ලැබෙද්දී සතුටක් තියෙනවා නේ? ඔව් ඇත්ත වශයෙන්ම තියෙනවා. හරි. මේක කරගන්න හැටි තමයි වඩා වැදගත්. චුට්ටක් හරි කියලා දෙමු. දැන් අපි අර මාක් එකක් දාගත්ත තැනින් ඉස්සලාම නූල ගැට ගහ ගන්නවා. ඊට පස්සේ මේ නූල මෙහෙම තියාගෙන උඩින් දාලා ඉදි වූල් වලට නම් ඉදි කට්ටක් භාවිතා කරන්න පුළුවන්. ඔන්නඔහම ගැටයක් වැටෙන විදිහට. මෙන්න මෙහෙම. හරි. දැන් මේක වටේටම ඒ විදිහට. ඒක නිකන් බ්ලැන්කට් මැස්ම වගේනේ. ඔව් ඒ වගේ තමයි. හරියට හරි දැක්කද? ඊට පස්සේ වටේටම මේ විදිහට ගැට දාගෙන යනවා. හැබැයි මේ වටේ ගොතල ඉවරුනහම එක පාටයක් එනකොට මෙතන ගැට දෙකක් දාන්න ඕනේ. මොකද මේ නැත්තම් අර බුරුල් වෙන්න බලනවා. එතකොට ඉතින් හදිසිය හරි චුට්ටක් හරි ගැලවුණොත් ඔක්කොම ගැලවිලා යනවා. ඔක්කොම වතුර කියන්නේ අපි එතකොට. ඔව්. කරන එක හරියට කරා නම් ඒ වෙලාවට හරි. හරියට හරි. මේ මම විවිධ නිර්මාණ පෙන්නන මට හිතෙන නිර්මාණ කරගන්න හැටියටත් වඩා ලස්සනයි. මේ ලස්සන නිර්මාණ පෙන්නනවා නේද? හරිම ලස්සන. Dream Catcher එකක්. සිහින අල්ලා තබා ගන්නවා. නරක සිහින වලට එන්න නොදී අල්ලලා තියා ගන්න කෙනා. දැන් මොකද තත්ත්වය? මම මේ මොකද ඕනේ? නෑ මේ මේක ගොතල ඉවර කරමු. ඔව් අපි ගොතල ඉවර කරපු අවස්ථාවක් වෙන්නමු. මේ අර මං කියලා දුන්න ගැටේ දාලා තමයි මේ ගොතලා තියෙන්නේ. මේකට පබළු දාලාත් අපිට ගොතා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ගොතල ඉවරුණාට පස්සේ තමයි ඉතින් මේ විදිහට එන්නේ. පළවෙනි සාමාන්‍යයෙන් අපි Dream Catcher එකක් හදනකොට ලේසිම එක තමයි මේ pattern එක. මේ කියන්නේ මේක මේ ලේසිම සරලම ක්‍රමයේ ඕක ඉගෙන ගත්තොත් තමයි මේ හැම එකක්ම ගොතන්න පුළුවන්. හරි. මුලින්ම ඊළඟට යන ක්‍රමය මොකක්ද? ඒ කියන්නේ ටිකක් ඔයිට වඩා සංකීර්ණයි. මෙතන තියෙන එකක් පෙන්වන්න පුළුවන්ද? රෝස පාට එක? ඔව් ඒකත් සංකීර්ණයි. මේකත් සංකීර්ණයි. පොඩි උනාට බටු උනාට සංකීර්ණතාවය බලන්න. හැබැයි ලස්සනයි. හරිම ලස්සන. මේක මේ කී ටැග් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. හරි. එතකොට මෙයා එයා වෙනස්. මේ බලන්න. හරිම ලස්සනයි. දැන් හොඳ නිර්මාණකාරියන්ට විශේෂයෙන් ඉතින් කාන්තා පාෂාණ වැඩිපුර ඉන්නේ. මේක දුටු මතින්ම මෙහෙම තමයි මේක කරගන්න කියලා අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා අපි ලස්සන නිර්මාණ පෙන්වන්නේ. ඒ අදහස ඔබ ගන්න, වැඩේ ඔබ කරන්න. අපි මේ පැත්තෙන් අපේ වැඩේ කරනවා. හරි? හරි. මේ දැන් මේ නිර්මාණ ලස්සන කරගන්න ඔබ පබළු වෙල්ලලා තියෙනවා නේද? එතකොට සිප්පි කඩු පාවිච්චි කරලා තියෙනවා, මල් වෙල්ලලා තියෙනවා. කැමති දෙයක් කරත හැකි. ඔව්. අපිට ඕනම දෙයක් යොදා ගන්න පුළුවන්. මේ වගේ මල් තියෙනවා. මේ වගේ දේවල්ද අපිට යොදා ගන්න පුළුවන් ලස්සන කරගන්න. මේ තියෙන මල් යොදාගත් අවස්ථාවක් හිතවතුනි. බලන්න. ලස්සනයි නේ? අර කළු පාටට හොඳටම අපි කියනවා ගැලපෙන තද කහ පාටක් යොදාගෙන මේකට ලස්සනක් එකතු කරලා තියෙන අවස්ථාව. තව මොනවද මේක ගැන කියන්න තියෙන්නේ ඔබට? කියන්න තියෙන්නේ ගොඩක් දේවල් තියෙනවනේ කියන්නේ. කියන්න තියෙන්නේ හැමෝටම හදලා බලන්න කියලා තමයි. මොකද ඉතින් හැමෝම වෙළඳ පොලෙන් ගන්නවට වඩා Tamanට පුළුවන් විදිහට එකක් හදලා බලන එක හොඳයිනේ. ඒක හරි. තව මේකත් බලමු අපි. මේක කොහොමද කරලා තියෙන්නේ මේ හරිය? මේකට මම රිබන් ගැට දාලා තමයි තියෙන්නේ. ගැට දාලා ඒවා කපලා අමුණලා තියෙන්නේ. රිබන් ගැට දාලා කපලා අමුණලා. ඔව්. මේ කොහෙන්ද මේ පියාට හොයාගන්නේ? වනවදිනවද? එහෙම යාළුවන්ගෙන්. එහෙම තමයි ඉතින් එහෙම උදව් කරන යාළුවොත් ඉන්නවා. ඔව් ඉන්නවා. මේ ඇත්තට මේව වර්ණ ගන්නවද පස්සේ? සමහර පියාට නැත්තම් මේ ඇත්තම පාටද? නෑ වර්ණ ගන්නවලා තියෙන්නේ. මේක නම් ඇත්තමනේ. ඔව් ඒව ඇත්ත ඒවා. ඒව ඇත්ත ඒවා මේව වර්ණ ගන්නවලා. ඒ වර්ණ මොනවද පාවිච්චි කරන්නේ? මම නම් වර්ණ ගන්නවන්නේ නෑ. මම ගොඩක් වෙලාට වර්ණ ගන්නපුවා තමයි ගන්නේ. මොකද අර තියෙන වැඩත් එක්ක වර්ණ ගන්නවන්න කාලේ මදි. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට එහෙම වර්ණ ගන්නවන කට්ටිය ඉන්නවා. එහෙම අයගෙන් ගන්නවා. ඔය පිහාට ටිකක් දෙන්නකෝ පෙන්නන්න. මේ වර්ණ ගන්නවන ලද පිහාටෝ. ඒවත් අපි පෙන්නමු. දැන් සාමාන්‍යයෙන් එක නිර්මාණයකට පිහාටු කීයක් විතර අවශ්‍ය කරනවද? පිහාටුවේ ප්‍රමාණය අනුව තමයි. සමහර පිහාටු චූටි, සමහර ඒවා ලොකුයි. සමහර ඒවා මේ වගේ. බලන්න. හොඳයිනේ. ලස්සනයි. හරිම සිනිඳු බවක් තියෙනවා. ඉතින් සුවනින්දකට නරක සිහින බැඳලා තියාගන්න කෙනා. විදිහට තමයි මෙයා ප්‍රචලිත. අර අයින තියෙන නිර්මාණ දෙකක් ගමුකෝ. මේ බලන්නකෝ මේක. මේ බීඩ්ස් වගේවත් පාවිච්චි වෙනවා නේ. මේ මැද්ද තියෙන කැලි මොනවද? ඒවා මේ අර A4 sheet තීරු කපලා පබළු විදියට හදලා. හිතන්නවත් නැහැ. හිතන්නවත් බෑ. නිසා මේක එළිය තැනක එල්ලලා තියන්න එපා. කොහොමද ඉතින් ඩ්‍රීම් නේ? ඔව්. හේදිලා යනවා. ඩ්‍රීම් කැචර් එකක් තියෙන්න ඕනේ. කාමරය ඇතුළේ. නිදන කාමරය තුල කියලා තමයි අපි දන්නේ. හැබැයි ඉතින් හරි ලස්සනයි. මේ මොකද්ද මේ නිර්මාණය? කොහොමද මේක කරන්නේ? ඒක ඔය මේ රෙදි වලින් කපලා ගන්න රවුම් තමයි තියෙන්නේ. අරගෙන මේ රවුමකට එකතු කරලා බඳලා තියෙනවා. දැන් අපි මේ කොනේම තියෙන අපි කියන মালටි කලර් විවිධ පැහැති නිර්මාණය පොඩ්ඩක් බලමු. විවිධ පැහැ නිර්මාණය. අර කොනේම තියෙන. කොළ පාට තියෙනවා, නිල් පාට තියෙනවා, රතු පාට තියෙනවා. ඒ නිර්මාණය අපි මේ හිතවතිය තමන්ගේ දිගු වරලස සිහිපත් වෙන්න තමයි හදලා තියෙන්නේ. හර්ෂණී මදුමාලට දිග කොණ්ඩයක් තිබිලා තියෙනවා අපි පේනවනේ. ඊට පස්සේ ඇයට කොණ්ඩේ කපන්න සිද්ධ වුණා. ඒ දුකට ඇය නිර්මාණයක් කළා. ඒ ඩ්‍රීම් කැචර් එකක්. හරිනේ? ඔව්, හරි. විස්තර හොයාගෙන ආවේ. හොඳයි නේ? හොඳයි. ඒ නිර්මාණයත් හරි ලස්සනයි. වෙනස් සහ මේ පැත්තේ මේ කහ පාට නිර්මාණය. ඒක ගැන ටිකක් කතා කරමු. ඒක සාමාන්‍ය සාම්ප්‍රදායික ඩ්‍රීම් කැචර් එකක තියෙන ආකෘතියෙන් වෙනස්. ඔව්, ඒක හැංගින් වෝල් එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට භාවිතා කරලා තියෙන්නේ මේ අර අනිත් දේ එකපාරට පාවිච්චි කරපු පිහාටු නෙවෙයි. මොකද්ද මේ පිහාටු? ඒවට නම දන්නේ නැහැ. නමුත් අනිත් පිහාටු වලට වඩා වෙනස් බව දන්නවා. හරි, හරිම ලස්සනයි. අර්ධ කවයක් විදිහට තමයි මුලින්ම තියෙන්නේ මුල්ම කොටස. ඊට පස්සේ තමයි සම්පූර්ණ කවය තියෙන්නේ. වෙනස් නිර්මාණයක් ඔන්න ඔබට අපි අදහසක් දෙනවා මේ වගේ වෙනස්කමක් කරගන්න. දැන් සම්පූර්ණයෙන්ම කහ පාටින් තිබ්බම කෙනෙක් හිතන්න පුළුවන් නේ කිව්වොත් අපිට ඕක නොපෙන්වා කිව්වොත් සම්පූර්ණ කහ පාට නිර්මාණයක් කියලා. ඒක ලස්සනද කියලා. හැබැයි බලන්නකො කොච්චර ලස්සනද කියලා. මේ පොඩි පොඩි දේවල් පෙන්නමු මේවත් එකතු කරගන්න පුළුවන් කියන එකනේ කියන්නේ නේ. ඔව්, ඔව්. ඔය දම් පාට මේ තියෙන්නේ කෝට් නූල්. අපිට භාවිතා කරන්න පුළුවන්. මේ වල මේ ප්‍රමාණයන් තියනවද? එහෙම නෑ. මේක තමයි මේ වර්ග දෙකක් තියෙනවා. ප්ලැට් එක කියලා තමයි මේකට කියන්නේ කෝට් නූල්. ඒකේ මේකේ වෙනසක් තියෙනවා. ගොඩක් වෙලාට මේ නූල තමයි අපි ගොතන්න භාවිතා කරන්නේ මේ රවුම් එක. රවුම් එක. ඔව්. මේක ටිකක් රවුම් නෙමෙයි, මේක ටිකක් ප්ලැට් ගතියක්. ප්ලැට් ගතියක් තියෙනවා නේ. හරි. ගොතන්න භාවිතා කරන්නේ රවුම් එක බව ඔබ මතක තබා ගන්න. ඒතකොට දැන් අපි කලින් කිව්වනේ. මොකද්ද කිව්වේ? WhatsApp එකට අපිට මේ නිර්මාණ පෙන්නලා එවලා තමයි මේ අවස්ථාවක් ලබා ගත්තේ. නැත්නම් කිසි ඥාති සම්බන්ධයක් ඇය සමග අපිට නැහැ. නිසා මේ අවස්ථාවෙන් ඔබටත් ප්‍රයෝජන ගන්න කියලා අපි මතක් කරනවා. 0762 66 98 98 අපේ දුරකථන අංකය අපහු කියන්නද? 0762 66 98 98. ඕකට WhatsApp එකෙන් පින්තූර එවන්න. එතකොට ඒ පින්තූර අපි බලලා වටිනවා නම් මේ වගේ අවස්ථාවක් දෙනවා. මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන මොකද්ද මදුමාලි කියන්නේ? ඇත්තටම මේ වගේ වැඩසටහන මේ වගේ අවස්ථා දෙන එක හොඳයි. මොකද ගොඩක් වෙලාවට නිර්මාණ කරන අය ඉන්නවා. හැබැයි යාලට මෙයාලගේ නිර්මාණ පෙන්වන්න අවස්ථාව මදි. ඉතින් මේ වගේ අවස්ථාවක් මට ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හරි, මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔබටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න, තව කෙනෙක්ට මේකට දිරියක් වෙන්න, මේ හදන හැටි කියලා දෙන්න, නොපැකිලා සම්බන්ධ වෙනවා නේ. ඔව්. දුරකථන අංකය කියමුද? දුරකථන අංකය මතක නැහැ. එච්චර කාර්යබහුලයිනේ. වැඩ වැඩි. දැන් ඩ්‍රීම් කැචර් එක්කම ජීවත් වෙලා අපේ හර්ෂණයට දුරකථන අංකය මතක නැහැ. ඕන බලන්නකෝ මම කියන්නම්. 076 39 23 467 076 39 23 467 තමයි හර්ෂණී මදුමාලිව ඇමතිය හැකි දුරකථන අංකය. කරුණාකර ඩ්‍රීම් කැචර් සම්බන්ධයෙන් පමණක් ඇව අමතන්න. හරි. හොඳයි. එහෙමනම් ලස්සන 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 දේවල් එක්ක කාලේ ගියා තේරුණෙත් නැහැ. දැන් ඉතින් හොඳ ඉල්ලුමකුත් තියෙන එකේ වෙලාව ඕනේ නේ මේක කරන්න. ඒක තමයි වැඩේ. ඔව්, වෙලාව ගොඩක් ඕනේ. ඉතින් තවත් වැඩක් කරන ගමන් නම් කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ නිදහස් වෙලාවට හොඳ විනෝදාංශයක්. හොඳ විනෝදාංශයක්. ඒ විනෝදාංශය හිතේ සතුට ඇති කරන නිර්මාණශීලී විනෝදාංශයක් බවට හරවගත්තාම කොයි තරම් හොඳද? ඉතින් හර්ෂණී මදුමාලි බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි තවත් දවසක මුණ ගැහමු. එතකොට Dream Catchers වලින් තව තව නිර්මාණ වලට යන්න ඔබට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්. ආයිබෝන්.